අයිබවාන් හරිදේ හරියටම කිය සේතු උදසන ප්‍රෘත්්ති විකාශය සමගින් මම උදේශනීටම ගැදර ප්‍රථමෙන් උදේසන පවත් සසිරස්ථල වැඩිදවුණු කරලා භහර දෙන්න කියලා ව්‍යාපාරිකයක් දුන්නු වන්කාසිත් හොරාගෙන ව්‍යාපාරයක්වෙකුණලා ව්‍යාපාරිකාව හිඟමනට පත් කළ අපේ සෙට්ට එක ගැන අද ටෙලිවැකයෙන් නිදහස ජනතා සභහව සහස්ශ්‍ර ලංකන් නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ෝෂණය වංචාව නාස්තතිය සාක්‍රමකතා පිළිබඳ වට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ තුන්සය හතලිස්තුම් වැනි ටෙලිවකය. මේ දිනවල මේ ටෙලිවෙකි ලිවීමේ අරමුණ ඔය මේ රට්ට බංකොලොත්වීමට හේතු සෙවීම. හේතු සෙවීම කියන්නේ අරමේ සාගරකාරියවසම්ගේ කමිතුුවට පොඩි සප්කක් දීම. නැත්තම් ඉතින් ඔය කමිටුවල මේ අවසන් වාර්තාාවලහෙම මෙහෙමත් සඳහන් වෙන්ට පුළුවන්නන්නේ නේද. මේ රට බංකොත් කිරීමේ විශාලතම කහරරි බහරය ඉටු කර ඇත්තේ මෙරට සමහර මාධ්‍ය නාලිකයි. ගෝල්‍ෆෙස් ආවම කොල්ලො කුරුට්ට ටියි. ? ඟට ජනාධපති න්දරයේ තිබුණු කොඩියයි ආරමේ ජනාධපති මන්දිරේ පිහිනුම්ටාගේ නෑමනේද න්ගේ නෑමනි සයි සමනල වැැව පවා හිදුුන වගේ කතත් නේද, ඔය කමිටු වාර්තාාවලින්න් එලිය ටාවොත්හම පපුච්චේ නේද එකයි මේ රට බංකොලොත්තීමේ හේතු විධ විදවතුන්ගේ මතත්තෙක්ක ගලපල අපපිලියන් හිත්තුව. හොඳදේ දැන් ඊ ලිවමකද පළමු හේතුව හටියට මේ රට හදනක ගැන පුරවැසියාට සේම පාලකයාටද ඒ කා බද්ද අදහසක් තිබුණ නෑ කියනක නද . Tamaki wood. රටේ පාලනය තියෙන්නේ පුරවැසි අප සඳහානේ නේද පුරවැසි අප සඳහා තමයි අපේ සතුට සඳහායි නේද. ඇත්තටම අපේ සතුට සඳහා තමයි මේ රාජ්‍යපාලනය තියෙන්ට ඕනි කියලා දන්නේ නැති ඒ පිළිබඳ දේශපාලන ශාක්ෂරතාවේ නැති මිනිසුන් ලෙස තමයි ඇත්තමකිවොත් පුරවැසියන් ලෙස තමයි අපි කටයුතු කරලා තිෙන්න්නේ එත්නේද අපි පත් කරන අයතිං ඒ උන්දලගේ සතුට වෙනුවෙන්න්නේ කටයුතු කරගන්න නේද. එක තමයිඒ ප්‍රධහන හේතුවක් කෙලාප ියයේ පැදි. ි කලා හොඳේ දැන් ඒ නිසා ඔේ දේශපාලල අධිකාරය කවදාවත් අපේ සතුට පුර වැසි සතුට වෙනුවෙන් නෙවෙයි. ඔය නයවැය කලේ හොඳේ ඒකනි ඔය මහා ණය කන්දක් ඉතිරි වෙලා අසතුටින් ඉන් රට දාලා යන පොරවැසියන්ගෙන් සමන්විත රටක් අදාපිට ඉතුර වෙලා තියන්නේෙ නේද. අහලතියෙනෝද පවුල පිටින් රටදාළගේ දේශපාලනක්නයක් ගැනහෙමනේද. නෑනේද. නෑනේ හැබැයි හොයල බලන්ට ඔය දේශපාලනක් නින්ගෙන් සීයට අනුවකගම සේට අනුවක් දහයක්විතර නැතියින්නවා සියයට අනුවකගේම වත්කම් තියන්නේෙ පිට රටවල. නිවාඩු ගත කරන්න අඩ්ඩුමගානේ ඩුබයිවල පාට්මට එකක් හරි තියෙනවා හොඳේ ඒකට පුර වැසි අයට නේද අර වතුකරයේ දෙමළ ජනතාවට ඒ ජනතාව මේරටට ගෙනල් අවුරුදු දෙසීයයි හොඳදේ අදත් ඒ ජනතාව ලංකාව ඉන්න අන්ත දුකිට දුප ත් දරිද්‍රතාවේ පතුළෙම ජීවත්තෙන ජනකොටටසක්කොදේ ඒ ජනතාවත් මාරුවෙන් මාරුවට පත්කරන්නේ දෙමළ නායක ටිකින්න්න අන්නේ නේද ඒ උන්දලා පදින්නේ ලෝකී තිෙන සුපරිමවාහන. හර්ද පුරවැසියාට පාලකයා පත්කිරීම පිළිබඳ ඇති අල්ප දැනුම තමයි. පුරවැසියාට පාලකයිෙන් පත්කර ගැනීම පිළිබඳ ඇති අල්ප දැන්ම තමයි. හරිද මේ අපේ බංකොලොත් භාවේට මූලික වශයෙන්ම හේතුුණේ. ඒක අපි භාරගන්ට වනේ හරද ඉළඟට ඇත්ම කිවහොත් ඒ උඳලගේ පපුහු කතාවට රැවටෙනවා අපි හොඳේ දැන් අපි බලමුවාද දෙවෙනි කාරණය. මේ පොරවැසිස් චන්දයෙන් මෙතෙක් පත්වුණු පාලකන්නේේ කෙනනතිං අපි පත් කරලයව්පුො හොදේ. ඒ අය අතර නිර්මාණශීලි නීතිගරුක කරණා දෙකයි. නිර්මාණශීලි නීතිගරුක නායකින් හිටියීම නැත. ඒ එක තමයි රට ංකොත්තිීමට බලපෑ දෙවෙනි කාරණේ. නිර්මාණශීලි විනියගරුක නීති ගරුක පාලකන් අප පත්කරහැරේ නැත. හොඳද ඒකට සර්ලම මුදාහරණැත් දෙන්නම් සිංගප්පුරුවේ ලීකකාවාන්යුූ සහ ජයර්ජෑවර්ධන. එක්දහ සමසේ හැටේ දර්ශකේදී ලීක්වාන්ය වූ අපේ රට දිහා බලල කියනවා සිංගප්පුරුව කියෙන මඩ ගොහොරුව ලංකාව වගේ ලස්සන රටක් කරනවා කියලා. හොඳේ දැන් ඔන්නේ ඒ කරන්න ලීකවානියු පටන්ගත්තා. ර්ද නීතිගරුක රටක් ඇතුළේ පටන් ගත්තේ. ඉන් දර්ශක එක හමාරකට පස්සේ. එනවරුදු පහලෝකට එතර පස්සේ අපේ රටේනායකය ජයාර්ජය වර්ධන කියෙනවා මම ලංකාව සිංගප්පුූරුවක් කොරනවා කියලා හර්ද කෝමද වැඩි දැක්කද අපට ගිය කල නේද. ඒයන්නේ අප දිගින් දිකටම පත් කරගෙන තියෙන්නේ. නිර්මාණශීලී බව නැති අසාර්ථකනායකින්ව නෙමෙයිද. ඔවු! ඒවාගේ මයි ලීක්වාන්ියූ නීතියට යටත් රටක් නිර්මාණශීරීව සංවර්ධනය කරද්දිී ජ්‍යර්ජය වර්ධන මොකද කලේ ඇට අටක් දෙන්නම් කියලා. නීතියට උඩින් නින්න විදාාහයක ජනාධිපති කෙනෙක් හැදවා. නීතියට උඩින් ඉන්න විධහයක ජනාධිපති කෙනෙක් හර්ද. අර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමත් කිය? යෙනවා මම නීතියට උඩින් නෙවෙයි. මට නීතියට උඩින් ඉන්න බෑ නීතිය තමයි ජනාධිපතිරත් උඩින් ඉන්නේ කියේලා ඒකට කොහමද මෙහහිුන්දල නේද. මේ උදලා නිකං නීතිය දෙකට තුනට හතරට නවන්නයි හදන්න නේද මෙය අදත් විඳවන්නේ. එදා අපි නිහඩව ඒ ඒ කාධිපති චනාධිපති තනතුර අනුමතකිරීමේ සාපේ කියලා මතකතියාගන්නට හොඳේ දැන් හරි පැහැදිලිී නේද. හතලිස් අටෙන් පස්සු අපට නිර්මාණශීලි නීතිගරුක පාලකින් ලැබුණේ නැත. ලැබුණ නෑනෙේ ඉතින් ඇත්තම කිවොත් පත්කරගත්තේ නැත. හරි අපි අහු උනේම හුද්දු දේශපාලන කතාාවට අ නැත්තං ඉතිං හඳෙන් හරි හල් ගෙනත් දෙන්නම් කියපේ එකත් විශ්වාස කල අම්මපා චන්දය දුන්න මිනිස්සුහිටපු රටක්න මේකනේද. එදා ප්‍රශ්න කලානං හන්දේ කොහේද පොල හාල් කියලනේද කට්ට උත්තර නැතිවෙනවා ඒම ඇහුවෙන් නෑ. හොන්දේ ඔය අදත් ඇහෙන්නේ ඒ ජාතිම සුරංගනා කතානි මේ දැන් මේ දවස ලැහෙන ප්‍රධහන ප්‍රලාපය. ලොකුම බෙරපදේකුම? දැන් රට ගොට? දැන් රට ගොඩ. දැන් රට ගොඩ කියනකොට අහන්ුවන ප්‍රධාන ප්‍රශ්නේමකක් ද? කොහොමද ගොඩ ගත්ත කියන එක නේද? කොට සැබෑ උත්තරයකු මහදන්නවාවද තව තව අයගත්තා. තව තව නය ගනිමින් ඉන්නවා. තව තව නයවාරික ගෙවන්ට බෑ කියලා කල්ලල්ලමින්ඉන්නවා. අතට අහුන ඒවා විකුණනවා. මිරිකාන්ට පුළුවන් හැමතැනින්ම මිරිකලා බදුගන්නවා. ජනතාවගේ මුදල් ඇති EPAEFකට ටික ටික වැඩේ දෙමින් ඉන්නවා. මේටික කරලද මේ රට ගොඩ ගත්තා කියන්නේ? ඇ? මේ ටික කරලා මේ උන්දලා මැරිලයාවි. හරිද අන්තිමට මේ මහා නයකන්ද නගින්ට වෙන්නේ ඊළඟ පරම්පරාවට. ඒ විතරක් නම් මදෑ එදාට අපිට අපේ කියලා කිසිවක් ඉතුරුවෙලා තියෙනෙ එකක් නෑ. හොඳේ උතුරයි දකුණයි දෙකම අදානිලගේ යටත් ප්‍රදේශ හැටියට පවතින්ට පුළුවන් ඇ? දැන් දෙවනි කාරණය පැදිලීන නේද මොකද? අපට ප්‍රලාප බොරු බේගල් පතබාන දේශපාලලක්කින් මිසාක් නිර්මාණශීලය කැනෙ ක්‍රියටව් නීති ගරුකපාලකින් ලැබුණේ නැත කියනක නේද. යිබලේ තියෙනවා මේ දාසීන් තිදනගේ උපමා කතාව එක මතක් කරලා යන්නම් තමන්ළඟ ඉන්න සේවකින් තිදෙනෙකුට රන්කාසිදීපු කතාව එකෝ බහල ඇති. ්‍යාපාරයක අයිතිකරු රටයන්න තීන්දු කරලා තමන් සතු ව්‍යාපාරේ. සේවකින් තුන් දෙනෙකුට බාර දෙනවා තමන් සතු ව්‍යාපාරේත් සේවකින් තුන් දෙනෙකුට බාරදීල රපයනෝ ඒ ඒ සේවකයාගේ තත්ත්විය අනුව තමයි මේ ව්‍යාපාරිකයක් තම දනිය බාරදීල යන්නේ හරිද එක් අයකුට දෙනවා රිදීකාසි දාහක් අනිකට දෙනවා රිදීකාසි දෙදාහක් අනිකට දෙනවා රිදීකාසි පන්දාහක් හරිද දැන් රිදීකාසි පන්දාහලද තැනැත්තා දක්ෂ කෙනෙක් නිර්මාණශීලී නීතිගරුක කෙනෙක් යා ඒක දහදහක් කරගත්තා දෙ ලැබුණ කෙනා අරය තරන් දක්ෂණෑ නමුත් අත් නිර්මාණ සීලී විනියගරුකයි එයා මොකද කරන්නේ ඒක හාර දහක් කර ගත්ත. දෙෙද හාර ද දහක් දුන්න කෙන ඉන්නවා නේද එක මිලෝ රහක් නැති කම් මැලියෙක් හොඳේ ඒක වලලල පරිස්සම් කලා හාම්පුතා ආවා පන්දහ ලැබුණු කෙන දහ දහක්කරගෙන හාම්පපුතාට හරි සතුටුයි බොබොහොම දක්ෂයෙක් කි්වා. දෙදහ ලැබුණු කෙන හාර දහක් කරගෙන හාම්පුතාට ඒත් සතුටි ඔ බොහොමොහො දැයි කියලා කි්වා දෙැගර දාහක් දුන්න කියෙනා ඒ දාහම දීලා අපහො කියේෙනවා මම මේක වලලල ඌවම් පරිස්සම් කලා කියලා හාම්පුතා කිව්වා මහා කම් මැලියෙක් ඔහේ මට එපා කියලා එලවල දැම්ම හොඳේ දැ වැඩි කියන්නේ අපිත් එක්දාසමසය හතලිසටෙන් පසු මේ විදියට තමයි රට භාරදී ලතියෙන්නේ ඔයඒක පක්ෂවල සේවකන්ට හොඳේ. ඒ සෙට්ටක ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම හාත් පසින්ම වෙනස්. පන්දහදුන්න උන්දත් දෙදහදුන්න උන්දත් දාහදුන්න උන්දත් තුන් දෙනාම එකට එකතු වෙලා අර අයිතිකාරයා මේදීපුටිකයි හදදයෙනී අයිතිකාරයා රටගිහිල්ල එනකොට අයිතිකාරයාගේ ව්‍යාපාරය තිබුණ ටිකයි ඔක්කොම ඕ හොරා අරගෙන විකුණලා මේ උන්දලා රට්ට පැනලා හරිද අපිට වනේ ඕකර. අපිට වුණේ රට වාර්ධීපු උන්දලා අපිට කළේ? ඔවුන් ඔය ටික කියලා හොඳට එහෙනම් මතකතියාගමු කියලා අදටෙලිවැකිය අවසන් කරනවා. ජාතික මැතිවරනෑක් අහෝසිකර ඇති කාලේක ැතිවරණ පිළබඳ සකචඡා කිරීම පවා නිිෂ්පල ක්‍රියාවක් බව පාර්ලිමිතු මත්තවින් ඩළ සලහක් පෙරම පසනවා. ඒ නිදහස ජනත සමහව සහ ශ්‍ර ලංකා නිදහස් පක්ෂය අතර පැවති සාකච්ඡාපකින් පසු මාධ්‍යවිත අදහස් දක්වමේ නිදහස ජනත සබහ සහ ්‍ර ලක නිදහස් පක්ෂ අත හමක් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ූලස්ථානදී පවැත්වන මතිවර ම ාල කරගල න යාතික මැතිර ආුවක් ළඟ මැතුර පීමට මන්තනටන් ප්‍රාහග දැත් කියලෙන්න. ය ම පස පට හජ මහත්තය හැම විපක්ෂය හදන හද න ක්ම නමුත් ුම පහැදු ලක ද පක්ස ද ද ර යි ම දොක න දේන අපිත් මැදමාවදෙේ බුදු බලවේගයක් පිඳව අපිතා කර යා අන්ඩුවේ විද අඩු පාඩුකම් එලිටෙන් නිසා ජනතාව වෙන පැත්තිකඩකට නොමු කරන්න අසාර්ථක උත්සාහකකි. ශ්‍රීලන්කන් නිදස් පක්ෂය සීලුම විපක්ෂය මන්තී ක්ඩෑමෙක් සාකච්ච කර ඉද ට බලා . මේකත් හරය මේකයි. එක්තුවෙන ඒ පස්මර සියලු දෙෙන එකතුවෙෙන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන වාමමාංශික ජනතාව මාමගේ දේශපාලනක පක්ෂයක්ත් සලන්න එක ඒ ඒ ැ බතුමාගේ කිය මන්න්න න්නඒ එක මගින් හන් දෙවා එක බොතුමාගේ ඇතුමාගවා එතුමා විසි නිර්මාණය කරපු. අපේ ජාතික වස්තුූන්ට ක්‍රණල් විට්‍රල සුංහගෙන් නායකත්වයෙන් නැතිකරනකොටඒ පක්ෂ නැතිතත්ව හොද යනි න යන්න හැන තමයි. අවතු ම මගේ යොයි පිල්ලම් විකසරේ පැකජයගේවේ නොටෙල අපිට විඩම් කරන්නරය ලොක බියවල්නෑ බාල චන්දයන්න නි මේසරමයා ජතිපත්තමගේ ධාතම කැන කතාාවගේ නමක ොතුමගේ මතේ ටය ලන්න න. ප ති ෙන් බ ගන්න ා න් ව හට ල සි දම ර න්න.